අයිබෝවන් පුතාල සිල් දෙනාටම සෞඛ්‍යාශාරීරික අධ්‍යාපන පාඩමකින් අද අපි හමුවෙන්නේ. අපි මල්ල ක්‍රීඩා වර්ගීකරණයත් තරග ඇවිදීමත් පුතේ ධාවන ආරම්භය ධාවන වේගයේ වැඩි කිරීමට බලපාන සාධකත් පිළිබඳව තමයි අපි මේ පාඩමින් අද කතා කරන්නේ. බලමු පුතේ අපි පාඩම කරගෙන යමු. මල්ල ක්‍රීඩා අපි බලමු පුතේ, මල්ල ක්‍රීඩා කියන්නේ මොකක්ද කියලා. අපි දන්නවා ආදි මිනිසා එයාගේ ස්වභාවික ක්‍රියාකාරකම් තමයි ඇවිදීම, දිවීම, පැනීම, විසිකිරීම කියන්නේ. අන්න මේ මිනිසාගේ පරිණාමයත් සමග මේ ස්වභාවික ක්‍රියාකාරකම් සමූහය පසුකාලීනව මේවා දියුණු වෙලා මල්ල ක්‍රීඩා බවට නිර්මාණය වුණා. එතකොට නූතන මල්ල ක්‍රීඩානේ බවට පත් උනේ මෙන්න මේ ආදි මිනිසාගේ දිවීම, පැනීම, විසිකිරීම. එතකොට මේවා සංවිධානාත්මක ක්‍රීඩා ලෙස මේ ආරම්භ වුණේ ග්‍රීසියේදී. එතකොට මේවට නීති රීති එකතු වෙලා මේවා නීති රීති සමග ඔලිම්පික් ක්‍රීඩාවල්දී මේ මල්ල ක්‍රීඩා කරන්න පටන් ගත්තා. ඒ වගේම තමයි මේක ලංකාවට හඳුන්වලා දුන්න බ්‍රිතාන්‍ය ජාතිකයින් විසින්. එතකොට පුතේ අපි බලමු අන්තර්ජාතික මල්ල ක්‍රීඩා නීති රීති අනුව මල්ල ක්‍රීඩාව කියන්නේ මොකක්ද කියලා. එතකොට අපි මල්ල ක්‍රීඩාව කොටස් පහකට බෙදනවා. අන්තර්ජාතික මල්ල ක්‍රීඩා සංගමය අපිට මේ මල්ල ක්‍රීඩාව කොටස් පහකට බෙදලා දක්වලා තිනවා. පළවෙනි එක තමයි අපි ජවන හා පිටිය, කියන්නේ දිවීම හා පැනීම. අපි ඒවා හඳුන්වනවා ට්‍රැක් ඇන්ඩ් ෆීල්ඩ් කියලා. එතකොට මාර්ග ධාවන තරඟ, රෝඩ් රනින්, මේක පුතේ අපිට කොටස් දෙකකින් හඳුනා ගන්න පුළුවන් අර්ධ මැරතන් හා මැරතන් කියලා. එතකොට අපි අර්ධ මැරතන් නම් කිලෝමීටර් 21කුත්, මැරතන් නම් කිලෝමීටර් 42ක් විදිහටත් මතක තියාගන්න. එතකොට අපිට කෙටි ප්‍රශ්න පත්‍රයේ එන්න පුළුවන් කිලෝමීටර් 21.975 කිලෝමීටර් කියලා, ඒක අර්ධ මැරතන්. එතකොට මැරතන් නම් කිලෝමීටර් 42.195 කිලෝමීටර්. එතකොට අපි මැරතන් කිව්වහම අර්ධ මැරතන්, මැරතන් කියන එකේ කොච්චර දුර ප්‍රමාණයක්ද කියලා මතක තියාගන්න අවශ්‍ය වෙනවා. ඊළඟට රටහර හදීවීම, ක්‍රොස් කන්ට්‍රි රනින් කියලා අපි කතා කරනවා. මෙතෙන්දී ඕගොල්ලන්ට මේ රූප සටහන් වලත් පෙන්වලා දීලා තියෙනවා මම. කාන්තාවන්ට කිලෝමීටර් 4, 6, 8ක්, පිරිවිලමුන්ට කිලෝමීටර් 6, 8, 12ක් රටහර හදීවීමේ තරග පවත්වනවා. ඊළඟ එක තමයි කඳු දිවීම, මවුන්ටේන් රනින්. කඳු දිවීමත් කාන්තාවන්ට කිලෝමීටර් 4, 8ක්, පිරිමින්ට කිලෝමීටර් 8, 12ක් තමයි තරඟ පවත්වන්නේ. තරඟ ඇවිදීම, රේස් වෝකින්, ඔගලන් දැකලා ඇති රේස් වෝකින්, මේ තියෙන මැද රූප සටහනක් පෙන්නවා මම රේස් වෝකින්. එතකොට කාන්තාවන්ට කිලෝමීටර් 20ක්, පිරිමින්ට කිලෝමීටර් 20ක්, 50ක් තරඟ පවත්වනවා රේස් වෝකින්. එතකොට මේ විදිහට තමයි අන්තර්ජාතික මල්ල ක්‍රීඩා සංගමය අපිට මල්ල ක්‍රීඩා කොටස් පහකට බෙදලා දීලා තියෙන්නේ. අපි බලමු පුතේ මල්ල ක්‍රීඩා වර්ගීකරණය කිව්වහම අපිට පේපර් එකේ ගොඩක් වෙලාවට එන්නේ මල්ල ක්‍රීඩා වර්ගීකරණය කියන්නේ මොකක්ද කියලා. මල්ල ක්‍රීඩා වර්ගීකරණයේදී අපිට ජවන හා පිටිය කියලා කොටස් දෙකකට බෙදන්න පුළුවන්. එතකොට ජවන හා පිටිය ක්‍රීඩා එකතු වෙලා හැදෙනවා පුතේ මිශ්‍ර විසක්. එහෙම නැත්නම් අපි කියනවා ප්‍රයාම තරඟ කියලා. එතකොට මේ ප්‍රයාම තරඟ එක ක්‍රීඩකෙක් ඉසව් ඔක්කොම ටික කරන්න ඕන එක, මේ එක දවස වෙන්න පුළුවන්, දවස් දෙක වෙන්න පුළුවන්. ඒ වගේම අපි බලමු ජවන ඉසව් කියන්නේ මොනවද, පිටිය ඉසව් කියන්නේ. ජවන කියන්නේ ධාවන තරඟ. පිටිය ඉසව් කියන්නේ මේ පිටිය ක්‍රීඩා පිටිය තුල කරණීම. එතකොට ඒව අපි හඳුන්වන්නේ පිටියේ ක්‍රීඩා පිටිය පිටියක් තුල කරන තරඟ විදියට පැනීම හා විසිකිරීම විදියට. ඒතර ජවන ඉසව් අපිට ධාවන තරඟ අපිට ප්‍රධාන කොටස් තුනකට බෙදන්න පුළුවන්. කෙටි දුර, මැදි දුර හා දිගු දුර කියලා. අපි බලමු පුතේ මොනවද කෙටි දුර තරඟ. මීටර් 100 සිට මීටර් 400 තෙක් තියෙන සියලුම තරඟ අපි කෙටි දුර තරඟ විදියට තමයි හඳුනාගන්නේ. එතකොට මීටර් 100, 200, 400, 100 වැඩි කිරීම 4 සහයත්, 400 වැඩි කිරීම 4 සහයත්, මීටර් 100 110 කඩලුත්, මීටර් 400 කඩලුත් අපි කෙටි දුර විදියට හඳුනා ගන්නවා. ඊළඟට අපි මැදි දුර.
මැදි දුරද මීට 800, 1500, මීට 3000, 5000 ස්ටිපල් චෙස්. ස්ටිපල් චෙස් කියන තරගේ ඕගලන් දන්න ඇතු ඇති සමහර අය. ස්ටිපල් චෙස් පුතේ දිගුදුර ධාවන තරගයක්, ඒක මැදි දුරක් විදිහට අපි හඳුනා ගන්නවා. එතෙන්දී කඩුලු හතරක් තරණය කරන්න ඕනේ. එක කඩුල්ලක් තරණය කරන්න තියෙන ජලයට. එතකොට මේ අපිට හැම ක්‍රීඩා පිටියකම මේක දකින්න ලැබෙන්නේ නැහැ. අපේ ලංකාවේ මේක සුගතදාස ක්‍රීඩාංගණයේත්, මහා මේ දියගම මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේත් අපිට මේක දකින්න පුළුවන්. ඉනලේන් එකේ එක බෙන්ඩෙහික ඇතුළත මන්තීරුවේ මෙහා පැත්තෙන්, ඒ කියන්නේ එක වෙනමම හදලා තිනවා. එක කඩුල්ලක් ජලයට තරණය කරන්න පුළුවන් විදියට ඒක ආනතව ජලය පුරවලා සකස් කරලා තියෙනවා. එතකොට ඊළඟට අපි කතා කරමු දිගු දුර තරඟ. මීට 10000 තරඟ. එතකොට දැන් කෙටි දුර, මැදි දුර, දිගු දුර කියලා අපිට තරඟ යවන ඉසව් කොටස් තුනකට බෙදන්න පුළුවන්. ඒක ගොඩක් වෙලාවට මේ කෙටි දුර තරඟ අපි කියන මීටර් 100 සිට 400 තෙක් තියෙන සියලුම තරඟ පුතේ ආරම්භ වෙන්නේ කුදු ඇරඹුමක. එතකොට මැදි දුර හා දිගු දුර තරඟ ආරම්භ වෙන්නේ හිටි ඇරඹුමක. ඊළඟට අපි කතා කරමු පිටියේ ඉසව් ගැන. පිටියේ ඉසව් ගත්තාම පැනීම් හා විසිකිරීම්. එතකොට අපි බලමු කොටස් දෙකක් තියෙනවා පැනීම් හා විසිකිරීම් කියලා. පැනීම් වල අපි කොටස් දෙකකට බෙදනවා තිරස් පැනීම් හා තිරස් පැනීම් කියලා. එතකොට තිරස් පැනීම් කියන්නේ ඉදිරියට පැනීම. අපි ඒක හඳුන්වන්නේ දුරහා තුම්පීම. සිරස් කියන්නේ ඉහළට පැනීම. එතකොට ඒක උසහා රිටි පැනීම. අපි තිරස් හා සිරස් පැනීම් මොනවාද කියලා හඳුනගෙන තියෙන්න ඕන. ඊළඟට විසිකිරීම. විසිකිරීම් පුතේ අපිට හතරක් තියෙනවා. මෙතෙන්දී යගුලිය කියන එක විසිකිරීමක් විදියට අපි හඳුනාගන්නේ. අපි ඒක කියන්නේ දැමීමක්. එතකොට දැමීමක් නම් අපි කියනවා අත ඉදිරියට පමණයි යන්නේ යගුලිය දැමීම. එතකොට විසිකිරීම් වලදී අපේ ශරීරයෙන් අත ඉවතට යනවා. එතකොට කව පෙත්ත විසිකිරීම, හෙල්ල විසිකිරීම, මිටි විසිකිරීම මේ සියල්ලකදී අපේ ශරීරයෙන් ඉවතට තමයි අත යන්නේ. නමුත් යගුලිය විසිකිරීමේදී අපි ඉදිරියට පමණයි අත චලනය කරන්නේ. ඒක අපි යගුලිය දැමීමකුත්, කවපෙත්ත විසි හෙල්ල මිටිය විසිකිරීමකුත් විදියට හඳුනා ගන්න. මිශ්‍රේෂව. මිශ්‍රේෂව ගත්තහම අපි කියනවා මේවා ප්‍රයාම තරඟ කියලා. පංච ප්‍රයාම, සප්ත ප්‍රයාම හා දස ප්‍රයාම. පංච ප්‍රයාම කියන්නේ ඉසව් පහයි. සප්ත ප්‍රයාම වලට ඉසව් හතක්. දස ප්‍රයාම වලට ඉසව් 10 බැගින් තියෙනවා. එතකොට අපි බලමු පුතේ තව දුරටත් මොනවද මේ මිශ්‍ර ඉසව්, එහෙම නැත්නම් ප්‍රයාම තරඟ කියලා. ප්‍රයාම තරඟ ගත්තහම පුතේ අපිට අපි කිව්වනේ දැන් පංච ප්‍රයාම, සප්ත ප්‍රයාම, දස ප්‍රයාම තියෙනවා කියලා. සමහර තරඟ දින එකයි පවත්වන්නේ, සමහර තරඟ දින දෙකක් පවත්වනවා. අපි බලමු පංච ප්‍රයාම දින එකයි. එතකොට ඉසව් පහක් තියෙනවා. මේ ඉසව් පහම එක ක්‍රීඩකයෙක් කළ යුතුයි. එතකොට එක දිනක් තුල මේ සියලුම ඉසව් ක්‍රීඩකයා කරන්න අවශ්‍ය වෙනවා. මේ ඉසව් මොනවද කියලා මතක තියාගන්න වෙනවා. එතකොට දුර පැනීම, හෙල්ල, කවපෙත්ත මීටර් 200 හා මීටර් 1500. දැන් ඔයගලන්ට පේනවා ඇති පිටියේ ඉසව් තියෙනවා, ජවන ඉසව්, දිගු දුර කෙටි දුර තියෙනවා, විසිකිරීම් තියෙනවා, පැනීම් තියෙනවා. මේ සියලුම ක්‍රීඩා මේ ඉසව් මේකට ඇතුළත් වෙලා තියෙනවා සියලුම වර්ගවල. එතකොට ඊළඟට සප්ත ප්‍රයාම. සප්ත ප්‍රයාම කරන්නේ පුතේ කාන්තාවන්. එතකොට ඒක සප්ත ප්‍රයාම ඉසව්වට ඉසව් හතක් තියෙනවා. දින දෙකක් තුල තමයි මේක කරන්නේ. පළවෙනි දිනේදී මීටර් 100 කඩුලුත්, උස පැනීම යගුලිය මීටර් 200ක් කරනවා. දෙවෙනි දිනේදී දුරයි හෙල්ලයි මීටර් 800යි තමයි පවත්වන්නේ. එතකොට දස ප්‍රයාම තරඟ ගත්තහම පිරිමි හා කාන්තා දෙගොල්ලම ඉන්නවා. එකම තරඟ ටික තමයි තියෙන්නේ. නමුත් දිනයන් වලදී ඒක වෙනස් වෙලා තියෙනවා. එතකොට අපි බලමු දස ප්‍රයාම වල පළමු දිනේදී මීටර් 100 දුර පැනීම, යගුලිය උස පැනීම මීටර් 400 තරඟත්, දෙවන දිනේදී මීටර් 110 කඩුලුත්, කවපෙත්ත, රිටි පැනීම, හෙල්ල මීටර් 1500ක් තියෙනවා. එකම තරඟ ටික තියෙන්නේ පුතේ. එතකොට මෙතෙන්දී 110 කඩුලුත් මීටර් 100 කඩුලුත් තමයි කාන්තා පිරිමි වශයෙන් වෙන්නේ. එතකොට කාන්තාවන්ට මීටර් 100 කඩුලුත්
පිරිමි ළමුන්ට මීට 110 කඩුලුත් තමයි පැවැත්වෙන්නේ. එහෙම නැත්තම් අනිත් සියලුම තරඟ එක හා සමානයි, එකම ඉසව් ටික තමයි පවත්වන්නේ. දස ප්‍රයාම කාන්තා තරඟයේදී පළමු දිනේ මීටර් 100ක් අවපෙත්ත රිටි පැනීම හෙල්ල මීටර් 400 තරඟක්, දෙවන දිනේදී මීටර් 100ක් අඩුලු අවපෙත්ත යගුලිය උස පැනීම මීටර් 1500 තරඟ ඒව පවත්වනවා. එතකොට ප්‍රයාම තරඟවල පුතේ දැන් ගොඩක් වෙලාවට අපිට මේ දින නම් අහලා තිබුණේ නැහැ. බස් එක මේක අවුරුද්දක බස්නාහිර පළාත් අවසාන වාර පරීක්ෂණ මේ ප්‍රශ්න පත්‍රයක අහලා තිබුණා. සප්ත ප්‍රයාම තරඟයක මේ දෙවන දිනේ පවත්වන තරඟයක මේ මීටර් 800 ගැන. ඒ අරුණාම ඕලෙවල් ප්‍රශ්න පත්‍රයකවත් නම් තාම මෙතෙක් අහලා නැහැ. පළමු දිනේ පවත්වන තරඟ, දෙවන දිනේ පවත්වන තරඟ එහෙම කියලා. නමුත් ඕගොල්ලන් මේ ඉසව් ටික මතක තියාගන්න වෙනවා. හරි පුතේ. Plus, there's this. But it's really interesting as well because you never know who's going to win because they can always get disqualified. So it makes it more exciting than running race. You can see the real sort of human struggle in it. And we can learn things from this struggle. අපි මෙතෙක් කතා කරේ පුතේ මල්ල ක්‍රීඩා වර්ගීකරණය ගැන. අපි ඊළඟට කතා කරමු තරඟ ඇවිදීම ගැන. දැන් ඕගලන්ට මේ ඕගලන් දැන් දකින්න ඇති පුතේ වීඩියෝ එකක්. ඒකේ අපි දැක්කේ තරඟ ඇවිදීම පිළිබඳව. එතෙන්දී අපි දකිනවා ඇවිදීම. ඇවිදීම ගත්තාම අපි දන්නේ මිනිසාට ස්වභාවිකවම ලැබුණු මේ චාලක ක්‍රියාවක් විදිහට තමයි අපි ඇවිදීම හඳුනගන්නේ. එතකොට මේක පසුකාලීනව පුතේ තරඟකාරී ඉසව්වක් බවට පත් වුණා. එතෙන්දී මෙතෙන්ට නීති රීති එකතු වුණා. එතකොට සාමාන්‍ය ඇවිදීමට වඩා අපි වෙනස්කම් දකිනවා තරඟ ඇවිදීම. විශේෂයෙන්ම අපි තරඟ ඇවිදීම ගැන කතා කරද්දී පියවරක් අපි අවදි දෙකකට බෙදනවා පුතේ. එකක් තමයි තනි ආධාරක අවදිය. අපි තනි ආධාරක අවදිය කියලා හඳුනාගන්නේ එක් පාදයක් පමණක් පොළව හා සම්බන්ධව සිටින අවස්ථාව. තවත් අවදියක් තියෙනවා ද්විත්වාධාරක අවදිය කියලා. ඒ කියන්නේ පාද දෙකම පොළව හා සම්බන්ධව සිටින අවදියක්. හරි පුතේ. දැන් පුතේ ඔයගලන් තරඟ ඇවිදීම මොකද්ද කියලා හඳුනාගත්තනේ. එතකොට තරඟ ඇවිදීමේදී අපිට විශේෂයෙන්ම වැදගත් වෙනවා අත් පාදහා උපුල්වල උපුල් සන්ධියේ ක්‍රියාකාරීත්වය. මේ සන්ධිවල ක්‍රියාකාරීත්වය ඉතාම වැදගත්. අපි ඇවිදිද්දී පුතේ අපි පාදය තියන ආකාරය අපි දැනගෙන ඉන්න ඕන. පුංචි කාලේ ඉඳන් මේක දන්නවා. හා මුලින්ම අපි පාදයේ තියන්නේ විලුඹ. ඊළඟට පාද කොට්ට අපි පා ඇඟිලි වලට එන්න ඕන. ඒ විදිහට තමයි අපි පාදේ පතුල අපි ඇවිදිනකොට තබා ගන්න. අපිට අත්වල ක්‍රියාකාරීත්වය ගත්තාම අත් උරේ සැහැල්ලුවට තියෙන්න ඕන, වැලමිණාංශ කණුවක් පමණ ඇවිලා තියෙන්න අවශ්‍ය වෙනවා. උකුල් සන්ධියේ ක්‍රියාකාරීත්වය ගත්තාම ඔයගලන්ට රූප සටහන මන් දීලා තිනවා. ඉහළට හා පහළට මාරුවෙන් මාරුවට චලනය ඇති වෙනවා උකුල් සන්ධිය. දැන් ඔයගලන්ට රූපසටහන් දැක්කහම අඳුනා ගන්න පුළුවන් පුතේ. බලමු අපි තරඟ ඇවිදීමට අදාළ නීති දෙකයි පුතේ තියෙන්නේ. අපි ප්‍රධාන නීති දෙක මොනවද කියලා හඳුනා ගනිමු. පළවෙනි එක තමයි සෑම විටම, ඒ කියන්නේ අනිවාර්යයෙන්ම පාද පොළව හා සම්බන්ධව තියෙන්නම ඕන. එතකොට පාද පොළව හා සම්බන්ධතාවයේ නැති වෙච්ච අවස්ථාවක ඔයගොල්ලන්ට පේනවා ඇති මේ පුවරු දෙකක් දීලා තියෙනවා කහපාටින් කළු පාටින් ලකුණු කරලා අන්නේ පුවරුව පෙන්වීමක් කරනවා. එතකොට පළවෙනි නීතිය තමයි සෑම විටම එක් පාදයක් පොළව හා ස්පර්ශව තියන කියන්නේ. දෙවනි නීතිය තමයි ඉදිරි පාදය පොළව මත තබන පළමු මොහොතේදීට සිරස් පිහිටීමට පැමිණෙන තෙක් පාදයේ දණහිස ඍජුව තියෙන්න ඕන. එතකොට සෑම විටම එක් පාදයක් පොළව හා ස්පර්ශ වෙන්න ඕන, දණහිස නොනැමී තියෙන්න ඕන. ඔන්නෝයි නීති දෙක තමයි පුතේ තියෙන්නේ. එතෙන්දී මේ මූලික නීති දෙකෙන් එකක් හෝ කඩ කරමින් මේ තරඟ කරනවා නම් ප්‍රධාන මිනිසුන්ට පුළුවන් තරඟෙන් මේ ක්‍රීඩක ඉවත් වෙන්න. ඒක කරන්න පුළුවන් පුතේ. දැන් මේ නීති දෙක කඩ කරනකොට අපිට මේ පුවරු පෙන්වන්න පුළුවන් මේ කහපාට. එතකොට මිනිසුරුවන් මොකද කරන්නේ? මේ අංකයේ සටහන් කරපු පත්‍රිකාවක් ප්‍රධාන මිනිසුන්ට ලබා දෙනවා. එක ක්‍රීඩකයෙක්ට මේ මෙවැනි පත්‍රිකා තුනක් ලැබෙනවා නම් ප්‍රධාන මිනිසුන්ට පුළුවන් මේ ක්‍රීඩකයෝ තරඟයෙන් ඉවත් කරන්න. එයා මොකද කරන්නේ? රතු පුවරුවක් පෙන්වලා ක්‍රීඩා මේ ඒ අංකයේ හිමි ක්‍රීඩකයාව තරඟයෙන්
ඉවත් කරනවා. හරි පුතේ. එතකොට අපි කතා කරේ මෙච්චර වෙලා තරඟ ඇවිදීම ගැන. එතකොට තරඟ ඇවිදීම ගැන කතා කරද්දී තරඟ ඇවිදීමට අදාළ නීති මොනවද? තරඟ ඇවිදීමේදී කොහොමද ශරීරයේ අත්පාදවල උකුලේ ක්‍රියාකාරීත්වය සිදුවෙන්නේ? මොනවද පියවරක අවදි දෙක? කොහොමද තරඟ ඇවිදීම කරන්නේ කියන එක තමයි, මොනවද නීති කියන එක තමයි අපි කතා කරේ. අපි ඊළඟට බලමු පුතේ කතා කරලා ධාවන තරඟ ගැන. So, the Jamaicans have the advantage of one lane inside the United States. Who will prevail? On your mark. Australia, France, Japan, Canada, Jamaica, USA, Netherlands and Trinidad. The Olympic men's 4x100 meters relay final. දැන් පුතේ ඔගලන් දකින්න නැතිනේ වීඩියෝ පටේ, එතෙන්දී ඔගලන් දකින්න නැති කොහොමද ධාවන තරගයක් ආරම්භ කරන්න කියලා. අපි මේ දක්වලා තියෙන්නේ කුඩු ඇරඹුවෙන් ආරම්භ කරන තරග ඉසව්වා. එතෙන්දී ඔගලන්ට පේන්නේ නැති කොහොමද ධාවන පුවරුව මත පාද තබා ගන්න ස්ටාර්ටින් බ්ලොක් එක එකක් තියන්නේ කොහොමද, ඊළඟට සැරසෙන්න අවස්ථාව කොහොමද, වේන්න අවස්ථාවේදී ශරීරය ගෙනියන්නේ කොහොමද, ඊළඟට වෙඩි හඬට ප්‍රතිචාර දක්වන්නේ කොහොමද, ඕගොල්ලන්ට මේ වීඩියෝ එක ආයි පාඩමේ අතර මේ අපි දැන් මේ කතා කරන අතරතුර ඕගොල්ලන් නරඹන්න. එතකොට ඕගොල්ලන්ට පුළුවන් ඒ මේ කියන ඉරියව් කොහොමද පවත්වා ගන්න කියලා බලා ගන්න. දැන් එතකොට අපි දැන් කතා කරන්න ආරම්භ කරේ ධාවන තරඟ ආරම්භය ගැන පුතේ. ධාවන තරඟ ආරම්භය ගැන කතා කරද්දී අපි ආරම්භ ක්‍රම දෙකක් හඳුන ගන්නවා. එකක් තමයි හිටි ඇරඹුම, අනික එක තමයි කුදු ඇරඹුම. එතකොට හිටි ඇරඹුමෙන් ආරම්භ කරන ඉසව් තමයි දිගු දුර තරඟ ආරම්භ කරන්නේ. හිටි ඇරඹුමෙන් අපි කියන්නේ මීට 800ට වැඩි සියලුම තරඟ, 800, 1500, 3000, 5000, 10000 මේ සියලුම තරඟ හිටි ඇරඹුමෙන් ආරම්භ කරන්නේ. එතකොට හිටි ඇරඹුමෙන් ආරම්භ කරන ඉසව්වක විධානය තමයි සැරසෙන් වෙඩි හඬ. හරි, ඊට පස්සේ අපි කතා කරන කුදු ඇරඹුම ගැන. කුදු ඇරඹුම ගැන තමයි අපි අර වීඩියෝ පැටි පෙන්නුවේ පුතේ. කුදු ඇරඹුමේදී අපිට විධානයේ විදිහට අපි දකින සැරසෙන් වේන් වෙඩි හඬ. එතකොට ඒකේ අවස්ථා තුනක් තියෙනවා. ඒකේ ආරම්භක ඉසව් ගැන කතා කරොත් මීටර් 100 සිට මීටර් 400 තෙක් තියෙන සියලුම කෙටි දුර ධාවන තරඟ ආරම්භ වෙන්නේ පුතේ කුදු ඇරඹුමේ. එතකොට කුදු ඇරඹුම අපි කොටස් තුනකට බෙදෙනවා. එහෙම බෙදලා තින්නේ පුතේ ආරම්භක රේඛාවේ සිට පළමු පියවරට ඇති දුර අනුව. එතකොට අපි ආරම්භක රේඛාව ඉඳන් කෙටි ඇරඹුමට පියවර එකයි තියෙන්නේ. පළමු පියවර තියන්නේ පියවර එකක් දුරින්. මැදි ඇරඹුමේදී පියවර එකහමාරක් දුරින් තමයි පළමු පියවර තියන්නේ. දිගු ඇරඹුමේදී පියවර දෙකක්, එහෙම නැත්නම් තුනක් එහෙයින් තමයි පුතේ පළමු පියවර තියන්නේ. එතකොට ඕගලන්ට ඒක මේ පේනවා කොහොමද අපි ආරම්භක රේඛාවේ සිට පළමු පියවරට ඇති දුර. අර වීඩියෝ පටේ පොඩ්ඩක් නැරඹුවාම ආයි නැවත ඕගලන්ට ඒක බලන්න පුළුවන් පුතේ. කොහොමද ආරම්භය සිදුවෙන්නේ, මැදුම් ඇරඹුම කොහොමද ගන්නේ? ගොඩක් වෙලාවට අපි මැදුම් ඇරඹුම තමයි පුතේ ක්‍රීඩකයින්ට පාසල් දරුවන්ට අපි පුරුදු පුහුණු කරන්නේ. එතකොට කෙටි ඇරඹුම ගොඩක් උස අඩු ක්‍රීඩකින්ටත්, සාමාන්‍ය ක්‍රීඩකින් මැදුම් ඇරඹුමත්, උසින් වැඩි ක්‍රීඩකින්ට දිගු ඇරඹුමත් පහසුවෙන් කරන්නට හැකි. අපි බලමු පුතේ ඊළඟට කොහොමද මේ ධාවන ආරම්භය ගනිද්දී ඒකේ තියෙන වැරදි මොනවද? පොදුවේ අපි සාමාන්‍යයෙන් ධාවන ආරම්භයේදී සිදුවන වැරදි ගැන කතා කරනවා. ඒ ගැන අපි කතා කරමු.
ආරම්භයේදී සිදුවන වැරදි අපි තුනක් අඳුන ගන්නවා. පළවෙනි එක තමයි පුතේ ශබ්දයකින් හෝ වෙනම් ආකාරයකින් අන් ක්‍රීඩකයෙට බාධාවක් කරන්න බෑ. එතකොට අපි දන්නවා අපේ ක්‍රීඩකයෝ ගොඩක් වෙලාවට බය කරනවා. ඒ වගේ දේවල් කරන්න බෑ. ඒ වගේම තමයි තරගකරුවෙක් සැරසීමේ ඉරියව්වට හෝ වෙන් ඉරියව්වට එන්න ප්‍රමාද වෙනවා නම්. එතකොට විනිසුරු මේ විනිශ්චයකරු මේ ආරම්භක නිලධාරීන් කෑ ගහලා කියනවනේ සැරසෙන් කියලා. ඒ ඉරියව්වට එන්නත් සැරසෙන් ඉරියව් ඉඳන් වෙන් ඉරියව්වට එන්නත් ප්‍රමාද වෙනවා නම් ඒක වරදක්. එතකොට මේක වැරද්ද සියලු දෙනාටම බලපානවා. ඒ වගේම තමයි වෙඩිහඬට පෙර චලන දක්වනවා නම්, ඒ කියන්නේ වෙඩිහඬට පෙර කවුරු හෝ සුළු හෝ චලනයක් දැක්වුවොත් ඒක වරදක්. මේ වැරදි තුනේදිම දෙන දඬුවම තමයි ක්‍රීඩකයා තරගෙන් ඉවත් කිරීම. එහෙනම් මේ වරද කරන ඕනෑම ක්‍රීඩකයෙක් තරගෙන් ඉවත් කරන. එතකොට දැන් අපි ධාවන ආරම්භයේදී සිදුවන මේ වැරදි තුන ගැනනි කතා කරේ. අපි බලමු පුතේ කොහොමද ධාවන තරඟ අවසානයක් සිද්ධ වෙන්නේ කියලා. ධාවන තරඟ අවසානයේදී අපි කියන කවන්දේ. එහෙම නැත්නම් ටෝසෝ එක. ඒ කියන්නේ හිස, අත්, පා, හැර කොටස. හිස, ගෙල මේ සියලුම දේවල්. හිස, ගෙල, අත්, පා මේ හැර කොටස. එහෙම නැත්නම් අපි කියන්නේ කවන්දය. මෙන්න මේ ක්‍රීඩකයා රේඛාවේ, ඒ කියන්නේ අවසාන රේඛාවේ ඇතුළු ධාරයට ළඟාවෙන ආකාරය. ඒ කියන්නේ ඇතුළු ධාරයට සිරස්ව ළඟාවන ආකාරය. මෙන්න මේ ඇතුළු ධාරයට ළඟාවන ආකාරය මත තමයි සිරස්ස. දැන් මේ ක්‍රීඩකයාගේ මෙන්න මේ කොටස. මෙන්න මේ කඳ කොටස මේ ඇතුළු ධාරයට ළඟාවන ආකාරය මත තමයි ස්ථානය තෝරාගන්නේ. එතෙන්දි මේ පාදය ගැනවත් හිස ගැනවත් නෙවෙයි සැලකිලිමත් වෙන්නේ. ශරීරයේ අපි කියනවා කවන්දය. මෙන්න මේ කවන්ද කොටස තමයි සැලකිලිමත් වෙන්නේ. අපි බලමු පුතේ කොහොමද ධාවන තරඟ පවත්වීමේදී බලපාන ධාවකෙට වේගය දියුණු කරගන්න බලපාන සාධක මොනවද කියලා. ධාවන අභ්‍යාස. ධාවකයෙකුගේ ධාවන වේගය වැඩි කරගන්න නම් බලපාන එක සාධකයක් තමයි අපිට ධාවන අභ්‍යාස කිරීම. අපි දන්නවා මේ ධාවන වේගය වැඩි කරගන්න මේ නිවැරදි ශිල්පීය ක්‍රමයන් විතරක් මදි. මේ ධාවන අභ්‍යාස කිරීමත් ඉතාම වැදගත්. ඕනෑම ධාවන තරඟයක යෙදෙන ක්‍රීඩකයෙක් ධාවන අභ්‍යාස කරනවා. අපි කියනවා රනින් රීල්ස් කියලා. එතකොට මෙන්න මේ ධාවන වේගය වැඩි කරගන්න අපට වැදගත් වෙන සාධක දෙකක් තියෙනවා. එකක් තමයි පියවරක පරතරය වැඩි කර ගැනීම. අනිත් එක තමයි පියවර තැබීමේ ශීඝ්‍රතාවය වැඩි කර ගැනීම. අන්න එතකට පුළුවන් පුතේ ධාවන වේගය වැඩි කරගන්න. එහෙනම් ධාවන වේගය වැඩි කර ගැනීමට පියවරක පරතරය වැඩි කර ගන්න ඕන, පියවර තැබීමේ ශීඝ්‍රතාවය වැඩි කර ගන්න ඕන. එතකොට අපිට ධාවන වේගය වැඩි කර ගන්න පුළුවන්. එතකොට හොඳට මතක තියාගන්න මොකද්ද මොනවද ඒ සාධක දෙක? පියවරක පරතරය වැඩි කර ගැනීමත් පියවර තැබීමේ ශීඝ්‍රතාවය වැඩි කර ගැනීම. එතකොට මේ ධාවන වේගය වැඩි කර ගන්න නම් අපිට පුළුවන් පුතේ ධාවන අභ්‍යාස කරන්න. එතකොට මොනවද මේ ධාවන අභ්‍යාස වලින් ඉටු වෙන කාර්යයන් කියලා අපි දැනගෙන ඉන්න ඕන. බලමු මොනවද ධාවන අභ්‍යාස වලින් අපිට තියෙන ප්‍රයෝජන කියලා. පළවෙනි එක තමයි ධාවන අභ්‍යාස කිරීමෙන් අපිට අත්පා නිවැරදිව චලන ඔස්සේ බලය ලබා දෙන්න පුළුවන්. එහෙනම් අපි නිසි ශිල්පීය ක්‍රමවලට ධාවනයේ යෙදෙන්න නම් මේ අපේ අත්පා නිවැරදිව චලනය කරන්න ඕන. අන්න ඒ ඔස්සේ අපිට හොඳ බලයක් ලබා දෙන්න පුළුවන්. ඊළඟට ධාවන පියවරක නිවැරදි චලන ව්‍යුහය හා රිද්මය ලබා ගැනීම. එහෙනම් ධාවන අභ්‍යාස අපි දිනපතා පුරුදු පුහුණු වීමෙන් අපිට පුළුවන් රිද්මය ලබා ගන්න, නිවැරදි රිද්මයක් ගොඩනගා ගන්න. ඊළඟට අපි කඳ කොටස නිවැරදිව තබා ගන්න, අපේ මේ ස්නායු පේශී සමායෝජනයේ නිසි පරිදි වෙන්න. ඔබ දන්නවා දෑත් වැඩ කරනවා, පාද වැඩ කරනවා නේද? මේ සියල්ල එකවර ක්‍රියාත්මක වෙනවා අපේ ශරීරයේ. එතකොට මේ ස්නායු පේශී සමායෝජනයේ වැදගත් වෙනවා. අපි මේක නිවැරදිව පුහුණු කිරීම මගින් අපිට
ස්නායිපේශී සමායෝජනය කරගන්න පුළුවන්. ඊළඟට අපේ පේශී හා සන්ධිවල කාර්යක්ෂමතාවය වැඩි දියුණු වෙනවා. වේගය දියුණු වෙනවා. ශාරීරික යෝග්‍යතා සංවර්ධනයක් සිද්ධ වෙනවා. එතකොට අපිට මේ ධාවන අභ්‍යාස කිරීමෙන් තියෙන ප්‍රයෝජන ටික තමයි පුතේ මේ තියෙන්නේ. අපි බලමු මොනවද ධාවන අභ්‍යාස කියලා. ධාවන අභ්‍යාස වලදී අපි පළවෙනි අභ්‍යාසයේ විදිහට රනින්නේ. රනින්නේ කියද්දි පුතේ අපි ඒක ඇන්ක්ලින් කියලාත් හඳුන්වනවා. රනින්නේ වලදී මේ පාදයේ පාද කොට්ටා එහෙම නැත්නම් බෝල් කොටස පොළොව ස්පර්ශ කරමින් ඉතා ළඟ අඩි තබමින් තමයි අපි ඇවිදින්නේ. මේක ඉතා වේගයෙන් කරනවා අපි. ස්ප්‍රින්ට් කියලාත් අපි මේක හඳුනා ගන්නවා. එතකොට ධන හිස ඉදිරියට හා ඉහළට ඔසවමින් මාර්ෂ් කිරීමක්, ස්කිප් කිරීමක්, සෙමෙන් දිවීමක් තමයි අපි කරන්නේ. මේකෙදි ඉතාම වැදගත් අපේ අත් වැලමිටෙන් අංශ 90ක් නැවිලා තියෙන්න ඕන. එතකොට ඉදිරියට හා පසුපසට අපි පද්දමින් ඉදිරියට යාමක් තමයි සිද්ධ වෙන්නේ. ඔගලන් රූපසටහනේ පළවෙනි රූපසටහනේ තියෙන්නේ ඇන්ක්ලින් කියලා. ඒ රනින්නේම තමයි පුතේ. ඊළඟට රනින් බී ගත්තාම ධනේශ ඉදිරියට හා ඉහළට ඔසවමින් පාදයේ දිග හැරිමින් පොළවේ තබමින් තමයි අපි ඇවිදින්නේ. එතකොට මේක ස්කිප් කිරීම, සෙමෙන් දිවීම ඒව තමයි අපි හඳුනාගන්නේ. මෙතෙන්දි ආධාරක පාදයේ හොඳින් දිග හැරි පතුල පොළව ස්පර්ශ වෙලා තියෙනවා. විරුද්ධ පාදයේ ධනේශෙන් අංශ 90ක් නැවිලා ඔසවලා තියෙනවා. ඊට පස්සේ මේක අපි ඉදිරියට දිග හැර පොළවට පහර දීමක් තමයි සිද්ධ වෙන්නේ. එතකොට ඊළඟට ආධාරක පතුල පාද කොට ඇඟිලි තුඩු දක්වා ආයි නැවත එසවෙනවා. අත් වැලමිටෙන් අංශ 90ක් නැවිලා ඉදිරියට හා පසුපසට මේ චලනය වෙන්න අවශ්‍යයි. ඒ රනින් B කියන රූපසටහන තමයි පුතේ ස්කිපින් A කියලා ඕගලන්ට පැහැදිලි කරලා තියෙන්නේ. එක් පාදයක් පොළවේ දිගාදිමින් ස්කිපින් පාද මාරුවෙන් මාරුවට වේගෙන් ඉදිරියට යාම. එතකොට රනින් A වලදී පුතේ පාද පොළවෙන් එසවෙන්නේ නැහැ. ඇඟිලි තුඩු පමණයි එසවෙන්නේ. එතකොට රනින් B වලදී අපි ඉදිරියට පාද ධනසින් නවල ඉදිරියට විසිකිරීමක් කරනවා. එතකොට රනින් සී වලදී අපි කියනවා මේ බැක් කික් කියලා. එහෙම නැත්නම් පාදේ පිටුපසට නවා විලුඹ පසුපසේ වද්දමින් තමයි අපි ඇවිදින්නේ. එතකොට බවුන්ඩින් කියලා ඔයගලන්ට 11 වසරි පොතේ බවුන්ඩින් කියලා දීලා තිනවා. බවුන්ඩින් වලදීත් පුතේ පාදේ පිටුපසට අදිමින් තමයි අපි මේ තෙරපුමක් ඇති කරමින් තමයි මේ ගමන් කරන්නේ. එතකොට තුම්පින්ම පයින් ක්‍රීඩකයෙක් බවුන්ඩින් අත්‍යවශ්‍යයි. එතකොට අපි දන්නවා මේ බැක් කික් කියන්නේ මේ බූට් එක. එහෙම නැත්නම් බූට් කික් කියලා කියනවා. මේ සපත්තුව පිටුපස කලාපේ පිටුපස තට්ටම් ප්‍රදේශයේ වදින විදියට තමයි අපි පාද තබමින් මේ ක්‍රියාකාරකම කරන්නේ. එතෙන්දිත් අපිට අපේ දෑත්වල චලනයේ ඉතාම වැදගත්. මේ ශිල්පීය ක්‍රම පවත්වාගෙන මේ ඕන අපි මේවා නිවැරදිව පවත්වාගෙන ඕන අපේ ශිල්පීය ක්‍රම දියුණු කරගන්න. එහෙනම් ඉතාම වැදගත් අපිට ධාවන වේගය වැඩි කරගන්න ධාවන අභ්‍යාස. එතෙන්දී පියවරක පරතරය වැඩි කර ගැනීමත්, පියවර තැබීමේ ශීඝ්‍රතාවය වැඩි කර ගැනීමටත් ධාවන අභ්‍යාස තියෙනවා. මේ ඕගලන්ට ධාවන අභ්‍යාස හතරක් නෙදීලා තියෙන්නේ. තව ඕනතරම් පුතේ ධාවන අභ්‍යාස අපිට කරන්න පුළුවන්. අපි දන්නවා ලැඩ එකක් තියලා ඒ මත ධාවනයේ දෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට පුළුවන් ඉරි කැලි ටිකක් හිපයක් ගහලා ඒවා පාගමින් ක්‍රියාකාරකම් කරන්න, ස්පීඩ් එක හදාගන්න පුළුවන්. ඒ වගේම පරතරය ඈත් කරාම අපේ පාද දබන පරතරය ඈත් වෙනවා. ඒ අනුව අපිට ක්‍රියාකාරකම් කරන්න පුළුවන්. එහෙම අපට අපේ ධාවන වේගය වැඩි කරගන්න පුළුවන්. පුතේ ඔයගලන් දැන් මේ ධාවන අභ්‍යාස ගැන කතා කරේ. මම හිතනවා පුතේ ඔබට මේ පාඩම අවබෝධ කරගන්න ඇති පුළුවන් වෙයි කියලා. අපි කතා කරේ මල්ල ක්‍රීඩා වර්ගීකරණයත්, ඊළඟට තරඟ ඇවිදීම ගැන, ධාවන ආරම්භය ගැන කතා කරලා ධාවන වේගය කෙරෙහි බලපාන සාධක ගැන තමයි අපි කතා කරේ. අපි තවත් දවසක මෙවැනි පාඩමකින් හමු වෙමු පුතේ. ඔබ සියලු දෙනාටම ආයුබෝවන්.